ඉසුරුමත් ජීවිතයකට ෆෙන්ෂොයි ෆෙන්ෂොයි මම ඔබට ඊයේ පෙරේදා දිශා තුනක් ගැන කිව්වා. අධ්‍යාපන යෝග තියෙන දිශා තුනක් ගැන. මේ අවුරුද්දේ පාඩම් කරන්න හොඳම දිශාව දකුණ, දෙවෙනියට හොඳ දිශාව වයඹ, තුන්වෙනියට හොඳ දිශාව නිර්ත කියලා මම කිව්වා. ඒ දිශාවන් වල කාමරයක් තියෙනවා නම් පාඩම් කරන ළමයට දෙන්න පුළුවන් ඒක නිදා ගන්න සහ පාඩම් කරන්න. විශේෂයෙන් විභාග කරන ළමයට. ඒතර මම කිව්වා දොරක් තියෙනවා නම් ගොඩක් හොඳයි ওই දිශාවන් වල. ඒ දොරම පාවිච්චි කරන්න ඒතර මුළු ගෙදරටම අධ්‍යාපන මාසනාව ලැබෙනවා කියලා. ওই දිශාවන් වල කෑම කාමරයක් තියෙනවා නම් ඒ කෑම මේසෙට ඇවිල්ලා පාඩම් කරන්න පුළුවන්. දැන් මේ පාඩම් කරනකොට එක දිශාවක් තියෙනවා ඒ පැත්ත බලන්න එපා. ඒ තමයි දකුණු දිශාව. මේ අවුරුද්දේ උතුරට පස්ස හරවලා පාඩම් කරන්න හෝ රාජකාරී කරන්න හොඳ නැහැ. ඒකයි මම එහෙම කිව්වේ. දැන් ඔබ දකුණට හැරිලා පාඩම් කරොත් හෝ රස්සාව කරොත් ඔබ පස්ස හරවන්නේ උතුරු දිශාවට. ඒ කියන්නේ ඔබ හැරිලා ඉන්නේ දකුණට. ඒ කියන්නේ ඔබ බලන් ඉන්නේ දකුණ. ඔබ පාඩම් කරන්නේ හෝ රස්සාව කරන්නේ දකුණු දිශාව දිහා බලාගෙන. ඒතර ඔබ පස්ස හරවන්නේ උතුරු දිශාවට. ෆෙන්ෂුයි වල තියෙනවා 3 කිනින්ස් කියලා දෙයක්. ඒ කියන්නේ මරණ තුනක්. මේ අවුරුද්දේ මරණ තුන තියෙන දිශාව තමයි උතුර. ඒ මරණ තුන එන්නේ ඔබ ඒ දිශාවට පස්ස හරවලා පාඩම් කරොත් හෝ රාජකාරී කරොත්. ඉතින් ඔබ උතුරට පස්ස හරවලා පාඩම් කරනවා නම් රාජකාරී කරනවා නම් මේ අවුරුද්දේ ඔබට ලොකු කරදර තුනක් එනවා. ඔබ මැරෙන්නේ නැහැ, නමුත් ඔබට ලොකු කරදර තුනක් එනවා. ඒ නිසා විභාග කරන ළමයි සහ රස්සාව කරන ළමයි උතුරට පස්ස හරවලා පාඩම් කරන්නත් එපා, රස්සාව කරන්නත් එපා. ෆෙන්ෂුයි රහස්. ෆෙන්ෂුයි උපදේශක ආසිරි වණිගරත්නගෙන් FM.